අපිට පේනවා දැන් මේ රට ආර්ථිකයේ ගොඩනගන්න ආපු රනිල් වික්‍රමසිංහ අද ඔයාටද ගමන් කරන්න කියලා. අද රට තුල අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සෞඛ්‍ය බැලුවොත් සෞඛ්‍යයේ සම්පූර්ණයෙන්ම අර්බුදයක් ඇති වෙලා තියෙනවා. නිදා සෞඛ්‍ය ව්‍යාපාරය අද වලපල්ලට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනයේ අනිත් පැත්තෙන් අධ්‍යාපනයත් ඒ ආකාරයට අද විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රවාහණය අද ප්‍රවාහණය රට තුල ප්‍රියාත්මක වෙන්නේ අන්තිම පාප තත්ත්වයටම වැටලා තියෙනවා ප්‍රවාහණය. මේ රටේ දුගී දුප්පත් ජනතාවට යන්න තියෙන ප්‍රවාහණයත් අද සම්පූර්ණයෙන් අද අඩපණ වීගෙන යනවා. මේවට වගකියුත්තෝ ඉන්නවා. මේ පිළිබඳව කතා කරන්න උවමනා උදවිය ඉන්නවා. මේ සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවාහණය ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් වෙනවා මේ ආයතන තුන. අද ඒ ආයතන තුනම අද කඩාවැටෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ජනතාව අද අන්ත අතරන තත්ත්වයට පත් වෙලා ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා වේල් තුනක් තියා වේලක් කන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න රාශියක් තියෙන අතරතුර අද ජනතාව වෙන පැත්තකට යොමු කරන්න උත්සාහ කරනවා ජාතිවාදී අවුස්සමෙන්. අද ජාතිවාදය තමයි මේගොල්ලන්ගේ අවසාන තුරුම්පුව. රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජාතිවාදය තුලින් බලන්නේ ජනතාව වෙන පැත්තකට යොමු කළා ජනතා ප්‍රශ්න අමතක කරන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ආයතනය මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් හඬ නගන්න තියෙන ආයතනයක්. මේ ආයතනය අද මාධ්‍ය ආවරණය කිරීම ඒකත් නතර කිරීමට නොඑක් උදවිය කුමන්ත්‍රණකාරී ලෙස ඇතිරෙනවා. අපි සම්පූර්ණයෙන් ඒ පිළිබඳව අපි හෙලා දකිනවා. මොකද මේ සමාජීය කේන්ද්‍රය මහ ජනතාවට ඇවිල්ලා රැස්වීම පවත්වන්න මාධ්‍ය සාකච්ඡා පවත්වන්න අවස්ථාව තියෙන මධ්‍යස්ථානය. මේ තුලින් තමයි ජනතාවට තමන්ගේ හඬ ප්‍රකාශ කරන්න තියෙන ආයතනය. මේ ආයතනයට තර්ජනය කිරීම ඒක බරපතල ප්‍රශ්නයක්. ජාතිවාදී මුවාවෙන් එවැනි ක්‍රියා කරන උදවිය පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ඒ වගේම අපි මේ ආණ්ඩුවේ පාලකින්ද කියනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජාතිවාදී අවුස්සලා නැවත මේ රට ලේවිලක් කරන්න සූදානම් වෙන්න එපයි කියලා. අද ඉස්පිරිතාලේකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අද විශ්වාසයක් නැහැ. ඉස්පිරිතාලේ අසනීපියකට ගිහිල්ලා නැවත ගෙදර එනකන් විශ්වාසයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද මේ දේශය ජාවාරංකාරයන්ගේ දේශයක් බවට පත් වෙලා තියෙනවා. රට තුල පාවිච්චි කරන මේ බේත් වර්ගවල අඩු ප්‍රමතියක් තියෙන බේත් වර්ග මේ ජාවාරංකාරයෝ තමයි මේ බිස්නස් එක කරන්නේ. ආණ්ඩුව ජාවාරංකාරයොත් එක්ක එකතු වෙලා
මේ තුප්පයි වැඩේ කරනවා. පෞගිය කාලේ මේ බේත් බීලා කී දෙනෙක් ජීවිතක්ෂයට වත් උනාද? බාල බේත් වර්ග ගෙන්නලා අද ඒවට විසඳුම් ලබා දෙන්න රටේ පාලකයෝ අසමත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාව ආණ්ඩුව ජයග්‍රහණය කෙරුවට මේ රටේ ජනතාව පරාජය කළ විරයි. ඒ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ඒ පාලකයෝ පිළිබඳව ජනතා අප්‍රසාදය ආරම්භ කළා තියෙන්නේ. ජනතාවගේ අප්‍රසාදය ආරම්භ කළා තියෙන්නේ. ජනතාව දන්නවා මේ කවුද, මේ බේත් ගෙන්නන්නේ කවුද, බාල බේත් ගෙනල්ලා දෙන්නේ කවුද? විපක්ෂයද කරන්නේ? මේවා කරන්නේ ආණ්ඩු පක්ෂය. ඒක නිසා මේ ජාවාරංකාරින්ගේ දේශීය බවට පත් වෙලා තියෙනවා මේ ආණ්ඩුව. ජනතා පත්න විසඳන්න කූදානමක් නැහැ. අද වැඩ කරන ජනතාව අද ජීවත් වෙන්නේ බොහොම අමාරු තත්ත්වයේ. ඒ නිසා තමයි අපි වෘත්තීය සමිතිය ඇටියට අපි රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ. ඒකයි ජනතාවට මාසෙ ගන්න වැටුපෙන් සතියක් තියා දවස් දෙකක් ජීවත් වෙන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පාලකින්ගෙන් ඉල්ලනවා රුපියල් 20000ක දීමනාවක් මේ රටේ වැඩ කරන ජනතාවට ලබා දෙන්න ඕන. ජනතාවට පඩි වැඩි වෙලා නැහැ. වතුර බිල වැඩි වුණා. ලයිට් බිල වැඩි වුණා. තෙල් වැඩි වුණා. ගෑස් වැඩි වුණා. මොනවද අඩු වෙලා තියෙන්නේ? කිසි දෙයක් අඩු වෙලා නැහැ. ඒ නිසා Taman ගන්න සොත්කම් වැටපෙන් තමයි මේ ජනතාව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි වැඩ කරන ජනතාව ඇටියට අපි මේ රජයෙන් අපි ඉල්ලන්නේ රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන්න ඕනේ. ඒ ලබා නුදුන්නොත් ඒ වෙනුවෙන් මේ රටේ වැඩ කරන ජනතාව පෙරගස්සලා අපි හම්සලට මේ ජාතිවාදී අවුස්සලා ඔය කටයුතු කරන ආකාරයට අපි කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. අද ප්‍රවාහණය පැත්තේ බැලුවොත් ප්‍රවාහණයට අවශ්‍ය සම්පත්තික රජයෙන් ලබා දෙන්න ඕනේ. දුන්රිය පාර හදන්න ඕනේ. මැදිරිය හදන්න ඕනේ. දුන්රිය එන්ජින් හදන්න ඕනේ. ඒ සියලු දේවල් කරන්න ප්‍රතිපාදන අවශ්‍යයි. ප්‍රතිපාදන නැතුව අර ඇමතියෙක් ඉන්නවා බන්දුල ගුණවර්ධන අධිකාරී කරන්න බලනවා දුම්රිය දෙපාර්තමේන්තුව. මොකද්ද විසඳුම? අපි අභියෝග කරනවා බන්දුල ගුණවර්ධනට තම්සද දුම්රිය දෙපාර්තමේන්තුව දිනු කරන්න බැරි නම් අධිකාරියක් කළා කොහොමද තම්ස මේක දිනු කරන්නේ? ඒ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක කරනවා. අපි අභියෝග කරනවා දුම්රිය දෙපාර්තමේන්තුව අතරමුල්ල දන්නේ නැති බන්දුල ගුණවර්ධන අධිකාරී කරන්න දැන් සූදානම් වෙනවා. අපි දන්නවා ලංගමට සිද්ධ වෙච්ච දේ අපි දන්නවා. ඒ ආකාරයට මේ රටේ මගේ ජනතාවට රාජ්‍ය සේවකයෝ සියලු දෙනාටම බලපානවා දුන්රිය. දුන්රියෙන් ගමන් කරන්න ඔවුන්ට ලැබිලා තියෙන පාදුකම නිසා අද රස්සාවට එන්න යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශ්‍රාමිකයෝ ලක්ෂ 6කට ආසන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ටත් වරප්‍රසාද ලබා දීලා තියෙන දුන්රිය. එනිසා මේ ආණ්ඩුව නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ඇදියන ඔවුන් සුපසාධනීය සම්පූර්ණයෙන් කප්පාදු කරන්න දැන් කටයුතු කරගෙන යන්නේ. සුපසාධන වැඩ පිළිවෙලවල් නැහැ. සමෘද්ධිය තිබුණා, ඊළඟට අස්පැතිම ආවා. තව ටික දවසකින් ඒකත් අවෝසි. සුපසාධන නැහැ. ඒ නව ලිබරල්
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ 2001 බලයට පත්විච්ච එක්සත් ජාතික පක්ෂය එදා ගෙනාවු යලි පොබුදමු ශ්‍රී ලංකා ඒ වැඩපිළිවෙල තමයි දැන් රනිල් රාජවස්සලා එක්කව වෙලා දැන් ක්‍රියාත්මක කරන්න හදන්නේ ඒ නිසා මේ රටේ ජනතාව සමග එකට ආත්මල් බෙදගෙන ඒ ගිනියන්නවු ක්‍රියාමාර්ගය පරාජය කිරීමට අපි සියලු දෙනාම ඒක රාජ්‍ය වෙලා කටයුතු කරනවා අපේ අරගලයට ජය වේවායි කියමින් මානීය දුරෝ